හොඳයි අද අපි අද පාඩම් පටන් ගමු අපි අද කතා කරන්නේ ඉස් ගණුව ගැන ඉස් ගණුව කියන්නේ ඉනෝගොනික් වල තියෙන ස්ට්‍රක්චර්ඩ් එකේ අනිවාර්යෙන් අහන කොටසක් එතකොට ඉස් ගණුවෙන් අපිට එන ප්‍රශ්නයකට අනිවාර්යයෙන්ම අපි සූදානම් වෙන්න ඕන එතකොට ඉනෝගොනික් වල පදනම තමයි ඉස් ගණුව ඒ වගේම මේ මම මේ වීඩියෝ එකෙන් පස්සේ පී ගණුව සහ ඩී ගණුවටත් අනිවාර්යයෙන්ම කරනවා වීඩියෝ එකක් එතකොට ඔයාලා බලන්න මේ ඉස් ගණුව කියන එක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි ඇත්තටම හරියට පාඩම් කරනවා නම් ඔයාට මේක අමාරු වෙන විදියක් නැහැ ඉනෝගොනික් කියන්නේ තනිකර පාඩම් කරලා කටපාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් එකක් නේ ඉනෝගොනික් කියන්නේ ඒ කෙමිස්ට්‍රි වල තියෙන කටපාඩම් කරන්න තියෙන කොටස එතකොට අනිත් ඒවා එච්චරම නැහැ ඉනෝගොනික් තමයි වැඩිපුරම තියෙන කටපාඩම් කරන්න එතකොට මැත්ස් කරන ළමයෙක්ට වුණත් මේක අනිවාර්යෙන් කටපාඩම් කරන්න වෙනවා මුලින් මුලින් කටපාඩම් කරාට පස්සේ ප්‍රශ්න කරද්දි ඔයාට එන හුරුවත් එක්ක ඒක කටපාඩම කියන එක ඊට පස්සේ ඔයාගේ අවබෝධයේ බවට පත් වෙනවා ඒ නිසා ඒක අවබෝධය වෙනකන් එතෙන්ට එනකන් ඔයා අනිවාර්යයෙන්ම මේක පාඩම් කරන්නම සිද්ධ වෙනවා. ඉතින් ඒකට උදව්වක් වෙන්න ළමයින්ට තියෙන ප්‍රශ්න තමයි පාඩම් කරන්න පාඩම් කරාට මතක හිටින්නේ. එතකොට මතක හිටින්නේ නැති එකට මොකක් හරි උත්තරයක් තියෙන්න එපා. එතකොට අපි කරන්නේ එක එක සර්ල් උගන්වන ක්‍රම තියෙනවා. එක එක සර්ල් උගන්වන ක්‍රමවල සමහරු ගොඩක් ලොකු තියරි ගොඩක් එක දිගට දෙනවා. එතකොට ඒකෙන් ළමයට ටිකක් ඉගෙන ගන්න එක එකපාර ඔළුවට අල්ල ගන්න බැහැ මුළු සිලබස් එකේ තියෙන ඒ ඔක්කොම කරුණුත් එක්ක මේ කොටසත් ඒ වගේ ලොකු තියරි ගොඩක් වැටුණ ගමන් අල්ල ගන්න අමාරුයි පාඩම් කරන්න අමාරුයි ඒක තමයි ප්‍රධානම දේ මතක හිටින්න එකපාර තියරි ගොඩක් තියෙනකොට හැබැයි අපිට පුළුවන් නම් ඒ දෙන තියරිය හරි රටාවකට පෙළගස්සලා පිළිවෙලකට පාඩම් කරද්දි මතක හිටින විදියට හදන්න එතකොට ඒක මතක හිටින්න තියෙන සම්භාවිතාව වැඩි ළමයෙක්ට පාඩම් කරලා ඉක්මනට ඔළුවට දාගන්න පුළුවන් ක්‍රමයකට හැදුවොත් ඒක ඉක්මනට දාගන්න පුළුවන්. ඒ නිසා මම මේ වීඩියෝ එකේදී ඒ ක්‍රමය අනුගමනය කරනවා. ඔයාට පුළුවන් මේක පාඩම් කරලා ඉක්මනටම ඉස් ගණුව ගොඩ දාන්න. උපරිම දවසක් එකමාරක් ඇතුළත මේ වීඩියෝ එක බලලා ඔයාට පාඩම් කරලා ගොඩ දාලා ඉවරයක් කරන්න පුළුවන් ඉස් ගණුව. උපරිම. ඒ නිසා අපි යන් ඒකට ඉස් ගණුවේදී මුලින්ම අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මේ බලන්න. ස්කෝනෙලින් සාකච්ඡා කරන්න තියෙන ජලය එක්ක ප්‍රතික්‍රියාව ස්කෝනෙල සංයෝග කිව්වම අපිට කතා කරන්න තියෙන මූලද්‍රව්‍ය ටික ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් ෆ්‍රැන්සියම් තමයි ඊට පස්සේ ඉන්නේ ආව වැඩක් නැහැ නේ විකිරණශීලී ඊළඟට දෙවෙනි කාණ්ඩේ ඉන්නවා බෙරලියම් මැග්නීසියම් කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් අන්න ඔය කට්ටිය ටික ගන්න තමයි ස්කෝනෙලදී අපි කතා කරන්නේ ඒතරොත් මුලින්ම කතා කරන්න තියෙනවා මෙන්න මේ සංයෝග මූලද්‍රව්‍ය ටික ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ජලයත් එක්ක ප්‍රතික්‍රියාව කිව්වම අපිට ඉන්නවා ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේ කතා කරන්න සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ඊළඟට උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ඒ වගේම ඊළඟට හුමාලයත් එක්ක ප්‍රතික්‍රියාව හුමාලයත් එක්ක ප්‍රතික්‍රියාව ඒ කියන්නේ H2O ගෑස් එක හරිද ලික්විඩ් එක නෙමෙයි H2O ගෑස් එක එතකොට ඔන්න ජලයත් එක්ක කරන ප්‍රතික්‍රියාව තව S ගුණේ කතා කරන්න තියෙනවා මේ S ගුණේ මූල ද්‍රව්‍ය ටික අම්ලත් එක්ක කරන ප්‍රතික්‍රියාව අම්ල කිව්වම අපිට තියෙනවා අම්ල බෙදන්න කොහමද එකක් තනුක අම්ල අනිත් එක සාන්ද්‍ර අම්ල අපිට මේ කොටස් දෙක යටතේම කතා කරන්න තියෙන්නේ ප්‍රධාන වර්ග තුනක් ගැන තනුක අම්ල කිව්වම අපිට HCl එක කතා කරන්න ඕනේ HNO3 එක කතා කරන්න ඕන ඒ වගේම H2SO4 එක සල්ෆියුරික් අම්ලයත් එක්ක කරන්න ඕන සාන්ද්‍ර කතා කරත් මෙන්න මේ තුන් දෙනාම තමයි සාන්ද්‍ර වලත් ඔන්න ඔය අම්ල තුනත් එක්ක තියෙන ප්‍රතික්‍රියා ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ ඊළඟට S ගුණේ මූලද්‍රව්‍ය ටික අපිට කතා කරන්න තියෙනවා වායු සමග ප්‍රතික්‍රියා වායු එක්ක කරන ප්‍රතික්‍රියා. එතකොට අපිට කතා කරන්න තියෙනවා ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව. ඊළඟට නයිට්‍රජන් එක ප්‍රතික්‍රියාව. NH3 එක ප්‍රතික්‍රියාව. ඊළඟට අපිට කතා කරන්න ඕන H2 එක ප්‍රතික්‍රියාව, හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියාව. ඊළඟට අපිට කතා කරන්න ඕන හැලජන වලින් හැදෙන මූලද්‍රව්‍ය ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් අන්න ඒ වගේ ප්‍රතික්‍රියා කතා කරන්න තියෙනවා. ඊට පස්සේ SO2 සල්ෆර් ඩයොක්සයිඩ් එක කරන ප්‍රතික්‍රියාව. ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ S ගුණුවේ ප්‍රධානම විදියට. ඊට අමතරව කතා කරන්න තියෙනවා S ගුණුවේ ලෝහවල ඔය ලවණ තාප වියෝජනය කතා කරන්න තියෙනවා. ඒ වගේම S ගුණුවේ ලෝහ වලින් හැදෙන ඒ සංයෝග ජලයේ ද්‍රාව්‍යතාව කතා කරන්න තියෙනවා. එතකොට මේ කොටස් ටිකට අමතරව මම දැන් මේ ලියපු කොටස් ටිකට අමතරව කතා කරන්න තියෙන්නේ තාප වියෝජනයයි සංයෝගවල තාප වියෝජනයයි. ඒ වගේම අනිත් එක තමයි ද්‍රාව්‍යතාව, ජල ද්‍රාව්‍යතාව සංයෝග ජලයේ දී වෙන්නේ කොහොමද කියන එක. එතකොට මම මුලින්ම මෙන්න මේ දැන් මම ලියලා තියෙන ටික ඔයාට උගන්වනවා ඔයාට මේ ටික පාඩම් කරන්න පුළුවන් වෙන ලේසි විදියකට ඒ ක්‍රමය අනුගමනය කරොත් ඔයා මොන මට්ටමක ළමයෙක් හිටියත් දවසක් එකමාරක් ඇතුළත මම කලින් කිව්වා වගේ ඉක්මනට මේක ගොඩ දාන්න පුළුවන්
බලන්න අපි මුලින් ජලය සමග ප්‍රතික්‍රියාව කතා කරලිමු. ජලය සමග ප්‍රතික්‍රියාව. ඔන්න මං මුල් ද්‍රව්‍ය ටික ගත්තා. මේ ජලය සමග ප්‍රතික්‍රියාවේදී අපිට මුලින්ම කතා කරන්න තියෙන මොනවද? සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව කතා කරන්න තියෙනව නේද? සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. අපි බලමු. මෙන්න මේ බලන්න. අපි ගත්තොත් මේ ලිතියම් පළවෙනි කාණ්ඩය. මේ තියෙන්නේ පළවෙනි කාණ්ඩය. මේ තියෙන්නේ දෙවෙනි කාණ්ඩය. හරිද? පළවෙනි කාණ්ඩයේ කට්ටිය ටික සිසිල් ජලයත් එක්ක ඔක්කොම ප්‍රතික්‍රියා කරනවා. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම් ඔක්කොම ප්‍රතික්‍රියා කරනවා. තව මම මෙතන සීසියම්, මෙතන ස්ට්‍රොන්තියම්ට පස්සේ බේරියමුත් ඉන්නවා. එහෙනම් පළවෙනි කාණ්ඩයේ හැමෝම පළවෙනි කාණ්ඩයේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් ඔය හැමෝම ප්‍රතික්‍රියා කරනවා සිසිල් ජලයත් එක්ක. එහෙනම් පළවෙනි කාණ්ඩයේ හැමෝම ප්‍රතික්‍රියා කරනවා. දෙවෙනි කාණ්ඩයේ බෙරිලියම්, මැග්නීසියම් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. එහෙනම් මෙන්න මේ සෙට් එක මම මෙන්න මේ පෙන්න මෙන්න මේ සෙට් එක. හරිද? මෙන්න මේගොල්ලා සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා. සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කළා හදන්නේ මොනවද? හදනවා මේගොල්ලන්ගේ ලෝහ හයිඩ්‍රොක්සයිඩ් එක. හයිඩ්‍රොක්සයිඩ් එකයි හයිඩ්‍රජන් පිට කරනවා. ලෝහ හයිඩ්‍රොක්සයිඩ් එක හදලා හයිඩ්‍රජන් පිට කරනවා. හරිද? එහෙනම් ඒක තමයි සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. මම උදාහරණයක් කරන් පෙන්නන්න. මම මේ ලිතියම් ලියලා පෙන්නන්න. ලිතියම්ම ජලයට දැම්මොත් මොකද වෙන්නේ? සිසිල් ජලය. හරිද? සිසිල් ජලයට දැම්මොත් හැදෙන්න ඕන කාවද? ලෝ හයිඩ්‍රොක්සයිඩ් එකයි H2යි. එහෙනම් ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා, හයිඩ්‍රජන් පිට වෙනවා. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා, හයිඩ්‍රජන් පිට වෙනවා. එහෙනම් ඔන්න ඕක තමයි කතාව. එතකොට ඔයාලට හිතේවි දැන් අපි මේක තුලිතකම හයිඩ්‍රජන් ලා දෙකයි වම් පැත්තේ, දකුණු පැත්තේ හයිඩ්‍රජන් ලා දැන්ටමත් තුනක් ඉන්නවා. මම මෙතන දෙකක් දාන්නම්. එතකොට ලිතියම් දෙකක් වෙනවා සහ හයිඩ්‍රජන් ලා දැන් හතරක් ඉන්නවා නේද? ඔක්සිජන් දෙකයි. එහෙනම් මෙන්න මෙතන දෙක දැම්මනම් හරි. ඔන්න තුලිතයි. ওই වගේ දැන් අපි කැල්සියම් ටෝනල් ලියමු. කැල්සියම්ට කැල්සියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම, ඒ කියන්නේ සිසිල් ජලයට කැල්සියම් කෑල්ලක් දාපුවම හැදෙන්න ඕන හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඉතින් කැල්සියම් ධන දෙකයි නේද? එහෙනම් හයිඩ්‍රොක්සයිඩ් දෙකක් තියෙනවා. අන්න එහෙනම් H2 පිට වෙන්න ඕන නේද? හයිඩ්‍රජන් පිට වෙන්න ඕන. ඔන්න ඕක තමයි. මම ඒක තුලිත කරේ නෑ. ඔන්න එහෙනම් ওই විදිහට තමයි කරන්නේ. දැන් ඔයාලා තේරුම් ගන්න මේක ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. එහෙනම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ඕක. දැන් අපි කතා කරන්න තියෙන කාත් එක්කද? උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාව නේද? උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාව කතා කරලනම් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේදී මේ බලන්න. පළවෙනි කාණ්ඩයේ හැමෝම උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. දෙවෙනි කාණ්ඩයේ කලින් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරේ නැහැ පරමාණු දෙන්නේ. කවුද? ලෝහ දෙකක් ප්‍රතික්‍රියා කරේ නැහැ. බෙරිලියම්, මැග්නීසියම්. එතකොට එයාලගෙන් මෙන්න මේ මැග්නීසියම් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාව පටන් ගන්නවා. මැග්නීසියම් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? මම මේ ලියන මෙන්න මේ කොටු කරන සෙට් එක උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා. කලින් වගේමයි කවුද? ලෝහ හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා, හයිඩ්‍රජන් පිට ගන්නවා. ලෝහ හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා, හයිඩ්‍රජන් පිට ගන්නවා. හරිද? තේරුණාද? එහෙනම් අපි ලියමු උදාහරණයක්. මැග්නීසියම්, මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ සිසිල් ජලය. හරිද? සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. මේක සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ. මැග්නීසියම් උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාව කරොත්, උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් අන්න එහෙනම් ඔයාලට ලියන්න සිද්ධ වෙනවා. මැග්නීසියම් කවුද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා සහ H2 පිට වෙනවා කියලා. තේරුණාද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙනවා, H2 පිට වෙනවා කියලා ලියන්න සිද්ධ වෙනවා. දැන් අපි යන් හුමාලයත් එක්ක ප්‍රතික්‍රියාවට. අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට හුමාලයත් එක්ක ප්‍රතික්‍රියාව. එහෙනම් අපි හුමාලයත් එක්ක ප්‍රතික්‍රියාවට මම අලුත් chart එකක් අඳින්නම්. මේ බලන්න. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. හැමතිස්සෙම පාඩම් කරද්දී කාණ්ඩ පල්ලෙහාට පාඩම් කරන්න. ওই වගේ කාණ්ඩවල මූලද්‍රව්‍ය පාඩම් කරද්දී එතකොට එයාලගේ සමාන ලක්ෂණ හුඟක් ඒව ලක්ෂණ සමානයි. හේතුව හැමෝගෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයිනේ. එකම පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නේ තියෙන්නේ. පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන අයගේ ඉලෙක්ට්‍රොනික ඒ ලක්ෂණ සමානයි. ගුණ හුඟක් ඒවා සමානයි. එක වර්ගය වගේ යන්නේ. එතකොට මම මෙන්න මේ ටික ලිව්වා. එතකොට හුමාලයත් එක්ක කවුද වෙනම ප්‍රතික්‍රියා කරන්නේ? හුමාලයත් එක්ක මෙන්න මේ පළවෙනි කාණ්ඩයේ ලිතියම් සහ මෙන්න මේ දෙවෙනි කාණ්ඩයේ මෙන්න මේ කට්ටිය ටික ඔක්කොම හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කළා. හුමාලයත් එක්ක මම මේ පැත්තෙන් දාන්නම්. හුමාලයත් එක්ක ප්‍රතික්‍රියා කළා. ඒ කියන්නේ H2O ගෑස් එකත් එක්ක ප්‍රතික්‍රියා කළා. හදනවා ලෝහ ඔක්සයිඩ් එක සහ H2 පිට කරන ලෝහ ඔක්සයිඩ් එක හදනවා. මේ තියෙන ඔක්සයිඩ් එක O2- කියන්නේ ඔක්සයිඩ් එක. ඔක්සයිඩ් එක හදනවා H2 පිට ගන්නවා.
එහෙනම් අපි උදාහරණයක් ලියමු කාවද ලියන්නේ අපි ලියමු ලිතියම් වලියෝ එතකොට ලිතියම් ලිව්වම ලිතියම් H2O ගෑස් එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන්නේ කාවද ලිතියම් ඔක්සයිඩ් එක Li එහෙනම් 2O Li2O දන H2 අන්න ඒ විදිහට තමයි ප්‍රතික්‍රියා වෙන්නේ අපට කැල්සියම් එක ලිව්වනම් කැල්සියම් ඔක්සයිඩ් දන H2 ඒ විදිහට තේරුම් ගන්න ඔන්න එහෙනම් අපි ඒ කොටස ඉවර කරා එතකොට අපි කතා කරා ජලයත් එක්ක ප්‍රතික්‍රියාව හරි නේද ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ටික අපි කතා කරා දැන් අපි යන් අම්ලත් එක්ක ප්‍රතික්‍රියාවට අම්ලත් එක්ක ප්‍රතික්‍රියාවට යන් අම්ල සමග ප්‍රතික්‍රියාව එහෙනම් අම්ලත් එක්ක ප්‍රතික්‍රියාව අපිට තියෙනවා මතක තියාගන්න අම්ලත් එක්ක අපිට දෙන්නේ කීක ප්‍රතික්‍රියා කරන්න තියෙනවනේ එකක් කවුද තනුක අම්ලත් එක්ක තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව හරිද අනිත් එක මොකද්ද ප්‍රබල අම්ල සමග ප්‍රතික්‍රියාව ප්‍රබල අම්ල සමග ප්‍රතික්‍රියාව හරිද දැන් අපි තනුක අම්ලත් එක්ක මුලින්ම ප්‍රතික්‍රියාව වලට යන් තනුක අම්ලත් එක්ක මෙන්න මෙයාගෙන මේකෙදි මතක තියාගන්න තනුක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරත් ලෝහයක් M කියන ලෝහය ප්‍රතික්‍රියා කරනවා කියලා හිතන්න මතක තියාගන්න තනුක අම්ල වල දෙවිදියකට ප්‍රතික්‍රියා කරන්නේ අපි අම්ලත් එක්ක ප්‍රතික්‍රියාවේදී මම අම්ල තුනක් කිව්වනේ මෙන්න මේ තුන් දෙනා එතකොට ඒකෙදි HCl උයි H2SO4 උයි දෙන්න ටිකක් එක විදියට ප්‍රතික්‍රියා කරන්නේ HNO3 ටිකක් වෙනස් විදියට ප්‍රතික්‍රියා කරන්නේ ඒකට හේතුව HNO3 කියන්නේ ගොඩක් ඔක්සිකාරක අතින් ඉහළ අම්ලයක් සාන්ද්‍ර අම්ලය සාන්ද්‍ර HNO3 කියන්නේ ප්‍රබල ඔක්සිකාරකයක් එතකොට ඒක තනුක අවස්ථාවේ වුණත් නයිට්‍රික් අම්ලය HNO3 අම්ලය තරමක් එයාගේ ප්‍රබලතාවය ඉහළයි ඒ නිසා එයා චුට්ටක් වෙනස් වෙනවා අනිත් දෙන්නා එහෙමමයි අනිත් දෙන්න ටිකක් සමාන විදිහට තමයි ප්‍රතික්‍රියා කරන්නේ එතකොට මම පළවෙනි කතාවේදී මෙන්න මේ දන්නේ තනුක අම්ල කියලා HCl උයි H2SO4 අන්නේ දෙන්න M කියන ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා කාවද ලෝහ ලවණය ලෝහ ලවණය හදනවා ඒට අමතරව හයිඩ්‍රජන් පිට ගන්නවා ලෝහ ලවණය හැදුවා හයිඩ්‍රජන් පිට කරා මෙන්න මේ M කියන මූලද්‍රව්‍ය M කියන මූලද්‍රව්‍ය විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළින් තියෙන ලෝහයක් වෙන්න ඕන මතක තියාගන්න M කියන ලෝහය විද්‍යුත් රසායන ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළින් තියෙන ලෝහයක් වෙන්න ඕන මම විද්‍යුත් රසායන ශ්‍රේණිය දැන් මෙතන ලියලා පෙන්නන්නම් විද්‍යුත් රසායන ශ්‍රේණිය වට උදව්වක් වෙන නිසායි ලියන්නේ ඒක ඉනෝගනික් වලට අදාළ නැහැ නමුත් හදිසිය ප්‍රතික්‍රියාවක් ආවොත් ඔයා දැනගන්න ඕන මෙයා HCl හෝ H2SO4 එක ප්‍රතික්‍රියා කරන ලෝහයක්ද නැත්නම් වෙන කෙනෙක්ද කියලා මේ බලන්න මම විද්‍යුත් රසායන ශ්‍රේණිය ලියලා පෙන්නන්නම් මෙතෙන්ට මේ බලන්න මම උඩින් යට ලියනවා පොටෑසියම් බේරියම් කැල්සියම් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් මැංගනීස් සිංක් ක්‍රෝමියම් අයන් යකඩ කැඩ්මියම් ඊට පස්සේ කොබෝල්ට් නිකල් ජර්මේනියම් ටින් ලෙඩ් අන්න ඊට පස්සේ තමයි හයිඩ්‍රජන් තියෙන්නේ හයිඩ්‍රජන් ඊට පස්සේ යටින් ඉනවා කොපර් ආසනික් ඇන්ටිමනි බිස්මත් ඊට පස්සේ මර්කරි Hg 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 බිස්මත් වලට පස්සේ Hg ඊට පස්සේ ආජන්ටම් ප්‍රයි සිල්වර් ප්ලැටිනම් ඖරම් රත්තරන් ඖරම් එහෙනම් මෙන්න විද්‍යුත් රසායන ශ්‍රේණිය මේ තියෙන මම විද්‍යුත් රසායන ශ්‍රේණිය මේක මෙතෙන්ට අදාළ දෙයක් නෙමෙයි හැබැයි මම කියන්නේ මේ ඉනෝගනික් වලට අදාළ නොවුනත් මෙන්න මේ ප්‍රතික්‍රියාවලදී ඔයා දැනගන්න ඕන ඒ ලෝහය ප්‍රතික්‍රියා කරනවද නැද්ද කියන එක එතකොට ඒක බලන්නේ හයිඩ්‍රජන්ට වඩා මෙන්න මේ M කියන ලෝහය M කියන ලෝහය මෙන්න මේ ඉන්න හයිඩ්‍රජන්ට වඩා උඩින් ඉන්න ලෝහයක් වෙන්න ඕන මෙන්න මේ සෙට් එක හයිඩ්‍රජන්ට වඩා උඩින් ඉන්න සෙට් එකේ කෙනෙක් වෙන්න ඕන පළවෙනි ඉන්න කවුරුවත් මේ HCl හෝ H2SO4 එක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරන්නේ නැහැ මතක තියාගන්න හරිද එහෙනම් අන්න මේ වගේ ලෝහයක් වෙන්න ඕන ඒකට හේතුව පැහැදිලි කරන්නේ ෆිසිකල් වලදී ඒ ෆිසිකල් වලදී පාට් එක හරියට ඉගෙන ගන්න ඔයා එතකොට ඔයාට ඒක දැන්ට මේක කරන් තියෙන ඔයාට එච්චර හිතන්න ඕනේ නැහැ මේක නිකන් මතක තියාගන්න මේක පොයින්ට් එකක් විදිහට මතක තියන්න එච්චරයි හදිසියවත් ඔයාට දීලා තිබ්බොත් හයිඩ්‍රජන් 15 ලෝහයක් මේ කියන්නේ ඒ කියන්නේ මේ කොපර් වගේ ආසනික් වගේ මෙන්න මේ වගේ ලෝහ දීලා තිබ්බොත් ඒගොල්ල ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා මතක තියාගන්න HClH2O4 H2SO4 එක නිකන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ හරිද හරි දැන් මම ඒකේ ඉතිරි කොටස් වලට යන්න ඊට පස්සේ හරිද මම මේක චුට්ට අයින් කරනවා දැන් මේ බලන්න මම ඊළඟ කොටසට යනවා දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඔය තනුකම්ලත් එක්ක ප්‍රතික්‍රියාව
දැන් අපි කතා කරමු තනුක H2 මේ තනුක නයිට්‍රික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියාව තනුක නයිට්‍රික් තනුක H2O3 එක්ක ප්‍රතික්‍රියාව එක ටිකක් වෙනස් හරිද මේ බලන්න M කියන ලෝහය හුඟක් ලෝහ වර්ග M කියන ලෝහය එතකොට ඒක අර හයිඩ්‍රජන් ඉහලින්ද පහලින්ද කියන එක හිතන්න ඕනේ තනුක H2O3 එක ප්‍රතික්‍රියා කරලා හදන්නේ ලෝහ නයිට්‍රේට් එක හදනවා N+ මොකද N+ කියන්නේ මෙයාගේ සංයුජතාව ඉලෙක්ට්‍රෝන කීයක් ගැලවුණාද කියන එක සෝරි මෙතන M N+ හරිද ඒ කියන්නේ ලෝහ නයිට්‍රේට් එක මේ තියෙන ලෝහ නයිට්‍රේට් එක ඊළඟට ඊට අමතරව හැදෙනවා NO පිට වෙනවා මේ ගෑස් එකක් නෙන්නෝ කියන්නේ තව ජලය හැදෙනවා එහෙනම් මතක තියාගන්න කොපර් වගේ ලෝහයක් හිතන්න කොපර් වගේ කෙනෙක් උදාහරණයක් තනුක HNO3 එක්ක ප්‍රතික්‍රියා කරලා කොපර් නයිට්‍රේට් හදනවා කොපර් නයිට්‍රේට් හදනවා NO පිට ගන්නවා H2O පිට ගන්නවා එහෙනම් මේක ටිකක් වැදගත් ප්‍රතික්‍රියාවක් මොකද මට මතකයි 2015 දීත් මේකෙන් ප්‍රශ්නයක් ඇහුවා ඒ වගේම මීට කලිනුත් අහලා තියෙනවා ඉදිරියේදීත් අහනවා මේක ටිකක් වැදගත් ප්‍රතික්‍රියාවක් තනුක HNO3 එක්ක ප්‍රතික්‍රියා කළා NO පිට කරනවා කියන එක ටිකක් වැදගත්. ටිකක් නෙමෙයි ගොඩක් වැදගත්. ඒක නිසා ඒක මතක තියාගන්න ඕන ප්‍රතික්‍රියාවක්. ඔයා මේක තුලිත කරන එක ඉගෙන ගන්න. මම දැන් තුලිත කරන්න යන්නේ නැහැ. ඒකට වෙලා යන හින්දා ස්කොනු යොගන්නකොට මම ඒක තුලිත කරන්නේ නැහැ. හැබැයි ඔයා ඒක තුලිත කරන විදිය දැන් ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඒ වගේ සාන්ද්‍ර අම්ලත් එක්ක කොහොමද තනු අම්ලත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්න කියලා ප්‍රැක්ටිස් වෙන්න ඕන. හරිද? දැන් එතකොට මේ බලන්න තනුක HNO3 ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කළා. තනුක HNO3 ලෝහයක් ප්‍රතික්‍රියා කළා NO පිට ගන්නවා. NO පිට ගන්නවා. හරිද? එහෙනම් NO පිට කරන්නේ මේකේ ඔක්සිකාරක ස්වභාවය තනුක HNO3 වුණත් HNO3 කියන්නේ ප්‍රබල අම්ලයක්. ඒක තනුක අවස්ථාවේ වුණත් ඔක්සිකාරක ස්වභාවය වැඩි. ඒක නිසා යාට පුළුවන් NO පිට කරන්න. මතක තියාගන්න ඒක. දැන් මම උදාහරණ ටිකක් කියන්නම්. දැන් අපි තනුක අම්ල එක්ක ප්‍රතික්‍රියාව කතා කරා. තනුක අම්ල එක්ක ප්‍රතික්‍රියාවෙදි HCl H2SO4 හුඟක් ලෝහ එක්ක හයිඩ්‍රජන්ට වඩා ඉහළින් ඉන්න ලෝහ එක්ක ලෝහ ලවණය හදනවා හයිඩ්‍රජන් පිට කරනවා තනුක HNO3 ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා නයිට්‍රේට් එක හදනවා NO පිට කරනවා ජලය හදනවා එහෙනම් ඕක තමයි කතාව මම උදාහරණ ටිකක් අපි උදාහරණ ප්‍රතික්‍රියා ටිකක් කතා කරමු ඔන්න මම ලිතියම් ගන්න ලිතියම් ගන්නවා හරිද තනුක මේ හැමෝම තනුක අම්ල තනුක HCl තනුක H2SO4 තනුක H2SO4 තනුක HNO3 දැන් මොනවද මේ වලින් හැදෙන පළ? එහෙනම් ලෝහ ලවණය හැදෙන්නේ පයි HCl එක ප්‍රතික්‍රියා කරලා නේද? එහෙනම් ලිතියම් කාවද හැදෙන්නේ? ලිතියම් ක්ලෝරයිඩ්. මෙන්න මේ ලෝහ ලවණය හැදෙන්නේ. එතකොට H2 පිට වෙන්න ඕන. දෙවණියා. දෙවණියකින් හැදෙන්නේ කාවද? ලිතියම් එනං එයාගේ ලවණය කවුද? ලිතියම් සල්ෆේට් Li2SO4 සහ H2 පිට වෙන්න ඕන. HNO3 එක ප්‍රතික්‍රියා කරාම ලෝහ ලවණය නේද? එහෙනම් එයාගේ ලිතියම් නයිට්‍රේට් එක හැදෙන්න ඕන. ඊට අමතරව වැදගත් කතාව NO පිට වෙනවා සහ හැදෙන්නේ ජලය දැන් අපි තව එකක් ගමු කොපර් වගේ කෙනෙක් කොපර්ව ගමු තනුක HCl එක්ක කොපර්ව ගමු තනුක H2SO4 එක්ක කොපර්ව ගමු තනුක HNO3 එක්ක මම මෙන්න මේ තුන් දෙනාව ලියන්නේ එතකොට මොකද වෙන්නේ කොපර් තනුක HCl එක්ක ඔයාගේ උත්තරේ ඔයා දැන් හිතින් හිතා ගන්න මොකද උත්තරේ කොපර් ක්ලෝරයිඩ් සහ H2 නේද නෑ නෑ ඒක වැරදි. ඇයි කොපර් ක්ලෝරයිඩ් හැදෙන්නේ කොහෙද? මේ බලන්න හයිඩ්‍රජන් මෙන්න හයිඩ්‍රජන්. විද්‍යුත් රසායනික ශ්‍රේණිය. හයිඩ්‍රජන් පහල ඉන්නේ කොපර් ඉන්නේ මම අර ඉස්සෙල්ලා කියලා දුන්නේ. එහෙනම් කොපර් වලින් තනුක HCl එක ප්‍රතික්‍රියා කරලා ප්‍රතික්‍රියාවක් නෑ. හයිඩ්‍රජන්ට උඩින් ඉන්න ඕන ප්‍රතික්‍රියා කරන්න. තනුක H2SO4 එක්කත් ප්‍රතික්‍රියාවක් නෑ. හැබැයි තනුක HNO3 නම් මම කිව්වා ඉස්සෙල්ලා හුඟක් ලෝහ එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒක නිසා කොපර් කියන එකනත් එක්ක කොපර් නයිට්‍රේට් එක මම අර ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාව ලිව්වා නේද? NO සහ H2O පිට හැදෙනවා. එහෙනම් ඔන්න ඔකයි කතාව. ඔය තියෙන්නේ මම උදාහරණ ටිකක් කියලා දුන්නේ. දැන් එහෙනම් අපි තනුක අම්ල කතාව ඉවරයි. තනුක අම්ල සමග ප්‍රතික්‍රියා ඉවරයි. ඕක තමයි කතාව. දැන් අපි යම් ප්‍රබල අම්ල සමග ප්‍රතික්‍රියා වලට. ප්‍රබල අම්ල සමග ප්‍රතික්‍රියා වලට. මේ බලන්න. ප්‍රබල මම කියන ප්‍රබල කියන වචනේ පාවිච්චි කරේ මට එතන පොඩි වෙනසක් කරන්න සිද්ධ වෙනවා. ප්‍රබලනේ මේ සාන්ද්‍ර අම්ල. හරිද? සාන්ද්‍ර අම්ල. ප්‍රබල කියන එක ප්‍රබල දුබල කියලානේ බෙදෙන්නේ මට එතන පොඩි මිස්ටේක් එකක් උනේ තනුක සහ සාන්ද්‍ර හරිද ඉස්සෙල්ලත් මම බෙදුවා නේද ආ හරි ඒක හරි සාන්ද්‍ර
එහෙනම් දැන් අපි යන් එතෙන්ට සාන්ද්‍ර අම්ලත් එක්ක කතාව. ඔන්න එහෙනම් මේ බලන්න සාන්ද්‍ර අම්ල සමග ප්‍රතික්‍රියා තමයි කතා කරන්න යන්නේ. සාන්ද්‍ර අම්ලත් එක්කත් අපිට කතා කරන්න තියෙන කවුද? අර තුන් දෙනාම තමයි HCl, H2SO4 sulfuric, HNO3 nitric. හරිද? දැන් මේ බලන්න HCl ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා අර විද්‍යුත් රසායන ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළින් ඉන්නවා කියන පොයින්ට් එක මෙතනත් අදාළයි. හදනවා ලවණය. ලවණය හදනවා. ලෝහ ලවණය හදනවා. ඒ කියන්නේ ක්ලෝරයිඩයක් හදන්න ඕන නේද? සහ H2 පිට කරනවා. වෙනසක් නැහැ. තනුක වුණත් සාන්ද්‍ර වුණත් HCl අම්ලය ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කළා වෙනසක් නැහැ. දැන් අපි යන් සාන්ද්‍ර HNO3 මොකද වෙන්නේ කියලා බලන්න. සාන්ද්‍ර HNO3 ප්‍රබලයක් කියලා දන්නවනේ ඔයා. ප්‍රබල අම්ලයක්. ඒක නිසා අනිවාර්යෙන් එයාගේ ලවණය හැදෙන්න ඕනේ. ඒක කොහොමත් එකයි. නයිට්‍රේටේ කියන්නේ ලවණේ කියන්නේ නයිට්‍රේටේනේ එයාගේ හැදෙන්න ඕන. දැන් අපි ඉස්සෙල්ලා තනුක දාද්දී නම් පිට උනේ NO නේද? තනුක දාද්දී නම් NO පිට උනේ. කොප ඕනම ලෝයක් මම කතා කරනවා. NO නේ පිට උනේ. දැන් අපි දැන් මේ සාන්ද්‍රනේ සාන්ද්‍ර දානවා පිට වෙන්නේ NO2 දුඹුරු පාට වායුවක්. හොඳ නිරීක්ෂණයක් අපිට ප්‍රැක්ටිකල් වලදී. NO2 පිට වෙන්නේ. මතක තියාගන්න. NO2 පිට වෙනවා. තව හැදෙනවා ජලය. ওই සාන්ද්‍ර අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරාම උඟකලා ජලය හැදෙන්නේ. ජලය හැදෙනවා. එහෙනම් හරි. ඔන්න කතාව. දැන් අපි යන් සාන්ද්‍ර H2SO4 වලට. ඒකෙත් පොඩි වෙනසක් තියෙනවා. සාන්ද්‍ර H2SO4 කියන්නේ දැන් ප්‍රබල අම්ලයක්. හරිද? තනුක අවස්ථාවේ H2 පිට කරා තමයි. හැබැයි සාන්ද්‍ර අවස්ථාවේ එයාගේ ලවණය හදනවා Mn+. මම මේ ලවණය කියන එක තමයි ඒකේ පොදු අදහසක් දෙන්නේ. සහ sulfuric කියන්නේ දැන් ප්‍රබලයක්. එහෙනම් එයාගෙන් පිට වෙන්න ඕන එයාට අදාළ වායුවක්. NO2 පිට වුණා වගේම කවුද? SO2. SO2 පිට වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. සහ සාන්ද්‍ර අම්ලයකින් හැදෙනවා ජලය. ජලය. සල්ෆියුරික් කියන්නේ හොඳ ඔක්සිකාරක අම්ලයක්. එහෙනම් ජලය හැදෙනවා. ඔන්න ඕක තමයි කතාව. එහෙනම් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කතා කරාම ඔන්න ඔව ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? දැන් මම ඒ කොටස ඉවර කරා. මේ බලන්න. එහෙනම් මට කතා කරා මම කතා කරන්න තියෙන අම්ලත් එක්ක ප්‍රතික්‍රියා ටිකත් ඉවර කරා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මොනවද බලමු. ඔන්න එහෙනම් ජලයත් එක්ක කතාව ඉවරයි. අම්ලත් එක්ක ප්‍රතික්‍රියා ටික ඉවරයි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ වායු සමග ප්‍රතික්‍රියා නේද? වායු සමග ප්‍රතික්‍රියා කතා කරන්න තියෙන්නේ. හොඳයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ කොහොමද වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න කියලා S-ගුණයේ ලෝහය. එතකොට අපි ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ඉවර කරා. අම්ලත් එක්ක ප්‍රතික්‍රියාවත් ඉවර කරා. අම්ලත් එක්ක ප්‍රතික්‍රියාවත් ඉවර කරා. දැන් අපිට තියෙන්නේ වායු සමග ප්‍රතික්‍රියා කරන්න කොහොමද කියන එක. එතකොට අපිට කතා කරන්න තියෙනවා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියාව, නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියාව, NH3 එක්ක ප්‍රතික්‍රියාව. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියාව, ඊළඟට හැලජනත් එක්ක ප්‍රතික්‍රියාව, ඒ වගේම SO2 එක්ක ප්‍රතික්‍රියාව. එහෙනම් මම කලින් chart එකට යන්නේ. මම මේ chart එකෙන්ම විස්තර කරන්නම්. මුලින්ම එතකොට අපිට කතා කරන්න තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවනේ. අපි බලමු ඔක්සිජන් එක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. මේ බලන්න S ගුණුවේ ලෝහ ටික මේ ඉන්නේ. එතකොට මේගොල්ලන්ගේ මේ හැමෝම පළවෙනි කාණ්ඩයේ හැමෝමයි දෙවෙනි කාණ්ඩයේ හැමෝමයි මේ ඔක්සිජන් එක්ක නිකම්ම රත් කරොතින් ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ලෝහ ඔක්සයිඩ් එක. ඔක්සයිඩ් එක මම උදාහරණයක් කරන් පෙන්නන්න. ලිතියම් රත් කරන්න නිකන් ඔක්සිජන් එක රත් කරාම හැදෙනවනේ ලිතියම් ඔක්සයිඩ්. එහෙනම් A හැදෙන්නේ Li2O. කැල්සියම් රත් කරන්න කැල්සියම් ඔක්සිජන් එක රත් කරොත් හැදෙන්නේ කාවද? කැල්සියම් ඔක්සයිඩ් එක නේද? කැල්සියම් ඔක්සයිඩ් එක. අන්න ඒ විදිහට එන්නේ. ඊට පස්සේ අපි ගත්තොතින් මේගොල්ලා වැඩිපුර ඔක්සිජන් එක රත් කරොත් නිකම්ම රත් කරොත් ඕනම ලෝහයක් ඔතන ඉන්න ඔක්සයිඩ් එක හදනවා. හැබැයි වැඩිපුර ඔක්සිජන් එක මෙන්න මේ ලිතියම් හැර ඊට වඩා පල්ලෙහින් ඉන්න සෝඩියම් ගින්නම් පල්ලෙහාට පළවෙනි කාණ්ඩයේ කට්ටියයි ලිතියම් හැර පළවෙනි කාණ්ඩයේ අනිත් අයයි දෙවෙනි කාණ්ඩයේ ඉන්න බේරියමුයි දෙවෙනි කාණ්ඩයේ ඉන්න මෙන්න මේ බේරියමුයි අන්න ඒගොල්ලා වැඩිපුර ඔක්සිජන් එක්ක රත් කරාම වැඩිපුර ඔක්සිජන් එක්ක රත් කරාම එයා අංක 2 එයාව හැදෙනවා ඒ මූලද්‍රව්‍ය ලෝහ ටික යනවා ලෝහ පෙරොක්සයිඩ් එකට ලෝහ පෙරොක්සයිඩ් O2 2- පෙරොක්සයිඩ් හරිද ඒක මතක තියාගන්න එතකොට ලිතියම් පෙරොක්සයිඩ් හදන්නේ නැහැ ඒක ගන්න එපා එහෙම සෝඩියම් ගිනම් ගන්නවා කියලා ගන්න ඊට පස්සේ දෙවනි කාණ්ඩේ බේරියම් හදනවා උදාහරණයක් කියමු මේ බලන්න සෝඩියම් වැඩිපුර මෙහෙම හිතන්න මම දැන් පළවෙනි කතාවේ කිව්වා සෝඩියම් නිකන් ඔක්සිජන් එක රත් කරාම හදන්නේ කාවද නිකන් පළවෙනි අංකයේ යටතේ ඔක්සිජන් එක රත් කරාම ඔක්සයිඩ් එක හදනවා එහෙනම් සෝඩියම් ඔක්සයිඩ් හදනවා වැඩිපුර ඔක්සිජන් එක රත් කරොත්
මේ තියෙන වැඩිපුර ඔක්සිජන්. වැඩිපුර ඔක්සිජන් එක රත් කරාම හැදෙන්න ඕන පෙරොක්සයිඩ් එක. එහෙනම් Na2O2. අයි පෙරොක්සයිඩ් එකනේ ලෝහ පෙරොක්සයිඩ් එක හදන්න. ඊළඟට ඊටත් වඩා වැඩිපුර මෙයාව රත් කරොත් මෙන්න මේ ඉන්න කට්ටියකින් ඊටත් වඩා වැඩිපුර ඔක්සිජන් දාලා රත් කරොත් සෝඩියම් නෙමෙයි ඊට පල්ලෙහා ඉන්න පොටෑසියම් ගිඳන් පළවෙනි කාණ්ඩේ ඊළඟ ටික මෙන්න මේ මං මාක් කරන ටික සීසියම් වෙනකන් මෙන්න මේ තුන් දෙනා වැඩිපුර අංක 3 ඊටත් වඩා වැඩිපුර තව ඔක්සිජන් එක දහනය කළොතින් රත් කරාම හැදෙනවා සුපර් ඔක්සයිඩ් O2 මයිනස් සුපර් ඔක්සයිඩ් එක හැදෙනවා. අන්න එහෙනම් ඒක මතක තියාගන්න සුපර් ඔක්සයිඩ් එක. එතකොට හිතන්න පොටෑසියම් පොටෑසියම් එහෙනම් නිකන් ඔක්සිජන් එක දහනය වුණාම පොටෑසියම් නිකන් ඔක්සිජන් එක දහනය කරොත් හැදෙන්නේ කාවද? පොටෑසියම් නිකන් ඔක්සිජන් එක දහනය කරොත් හැදෙනවා පොටෑසියම් ඔක්සයිඩ් එක K2O. නිකන් ඊට පස්සේ ඊට වඩා වැඩිපුර රත් කරොත් මෙයාව හැදෙනවා K2O2 පෙරොක්සයිඩ් එක හැදෙනවා. තව දුරටත් වැඩිපුර ඔක්සිජන් එක රත් කරොත් මොකද වෙන්නේ? වඩාත් වැඩිපුර අවසානයේ ඵලය වෙන්නේ සුපර් ඔක්සයිඩ් එක KO2 සුපර් ඔක්සයිඩ් එකට බවට යනවා. එහෙනම් ඔන්න ඕක තමයි කාරණාව. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන මේ විදිහට. ඔය දැන් අපි කතා කරන එස්ගොනි ලෝහයර වෙන ඕන ලෝහයක් අපි රත් කරොත් ඔක්සිජන් එක එයා හදන්නේ ඔක්සයිඩ් විතරයි. ඔක්සයිඩ් විතරයි. හරිද? අපි දැන් යමු ඊළඟ එක්කෙනාට. කවුද අපිට ඊට කතා පස්සේ කතා කරන්න තියෙන්නේ? නයිට්‍රජන්. එහෙනම් නයිට්‍රජන් ගැන කතා කරමු. නයිට්‍රජන් වල මේ බලන්න. නයිට්‍රජන් එක්ක එස්ගොනි ලෝහ ටික අපි රත් කරාම නයිට්‍රජන් එක්ක එස්ගොනි ලෝහ ටික රත් කරාම මේ ලිතියම් පළවෙනි කාණ්ඩයේ ලිතියම් සහ දෙවෙනි කාණ්ඩයේ සියල්ල නයිට්‍රජන් එක්ක රත් කරාම හැදෙනවා ලෝහ නයිට්‍රයිඩය. නයිට්‍රයිඩය ඩයන්න ඩක්කුව කියන එක. එතකොට නයිට්‍රයිඩය උදාහරණයක් කියමු ලිතියම් රත් කරමු නයිට්‍රජන් එක්ක N2 එක. එහෙනම් හැදෙනවා නයිට්‍රයිඩ් N3 minus නේන ලිතියම්ල කී දෙනෙක් ඉන්නවද? 3ක්. ලිතියම්ල 3ක්. Li3N. මොකද ලිතියම් කියන්නේ ධන එක සංයුජතාවයේ තියෙන කෙනෙක්. නයිට්‍රයිඩ් වල 3 minus. මේ දෙන්නව අපි සම්බන්ධ කරලා ලියනකොට සංයෝගයක් හදනකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ මාරු වෙනවා. මේ අතන ධන එකනේ තියෙන්නේ, ධන එක මේ පැත්තට එනවා. මේ 3 මෙතෙන්ට එනවා. ඒතකොට තමයි ලිතියම් නයිට්‍රයිඩ් කියන එක මෙහිම හැදෙන්නේ. Sorry, මෙතන දෙකක් නෑ. ලිතියම් නයිට්‍රයිඩ් එක. ඒක දාන්න ඕනේ ලිතියම් නයිට්‍රේට් කියන්නේ ඔහොම. එහෙනම් තව එක්කෙනෙක් අපි මම උදාහරණයක් දාන්න පෙන්නනම් හැමදෙස්සම වගේ අහන එක්කෙනෙක් මැග්නීසියම් නයිට්‍රජන් එක රත් කරාම කාවද හැදෙන්නේ? මැග්නීසියම් නයිට්‍රයිඩ්. මැග්නීසියම් වල ධන දෙකනේ, ධන දෙක යනවා නයිට්‍රජන්ට. නයිට්‍රයිඩ් වල තියෙන්නේ 3නේ, ඍණ 3නේ. ඒ 3 වෙනවා මැග්නීසියම්ට. එහෙනම් මැග්නීසියම් නයිට්‍රයිඩ් Mg3N2. ඔය තියෙන්නේ මැග්නීසියම් නයිට්‍රයිඩ්. ඔන්න එහෙමයි උදාහරණ ලියන්න. ඒ ඔය නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන සංයෝග ටික ලෝහවල පළවෙනි කාණ්ඩයේ ලෝහ ගත්තම ඉතිරි ලිතියම් හැර ඉතිරි සෙට් එක නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා මොනවත්ම හදන්නේ නැහැ. නයිට්‍රජන් එක ප්‍රතික්‍රියාවක් නැත. එහෙනම් ඒ කොටසත් ඉවරයි. එහෙනම් අපි කතා කරා ඔක්සිජන් එක කතා කරා, නයිට්‍රජන් එක කතා කරා. දැන් යමු ඇමෝනියා එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්න කියලා. ඇමෝනියා වලත් ලොකු වෙනසක් නැහැ. ඇමෝනියා වලත් මතක තියාගන්න පළවෙනි කාණ්ඩයේ ලිතියම් විතරයි. දෙවෙනි කාණ්ඩයේ සියල්ල NH3 එක ප්‍රතික්‍රියා කරලා හදනවා ලෝහ නයිට්‍රයිඩය N3 minus. හැබැයි මේකේ හයිඩ්‍රජන් ඉන්නවනේ. ඒ හයිඩ්‍රජන් ගෙන් H2 පිට වෙනවා. හයිඩ්‍රජන් පිට වෙනවා. ඒක නිසා හයිඩ්‍රජන් පිට වෙනවා. හරිද? උදාහරණයක් අපි ගමු. අයිමත් ගම්මු, අපි මැග්නීසියම් ගම්මු. මැග්නීසියම් NH3 එක ප්‍රතික්‍රියා කරාම ඇමෝනියා එක ප්‍රතික්‍රියා කරාම ඇමෝනියා කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන භාෂ්මික වායුව සිලබස් එකේ. හැදෙන්න ඕන කවද ඉතින්? ලෝහ නයිට්‍රයිඩ් හැදෙන්න ඕන Mg3N2 සහ හයිඩ්‍රජන් පිට වෙන්න ඕන. අන්න එහෙනම් ඒ විදිහට යන්නේ. එතකොට ඉතිරි කට්ටිය මෙන්න මේ ටික දෙනා ප්‍රතික්‍රියාවක් නැහැ නෙමෙයි, කලින් එකේ ප්‍රතික්‍රියාවක් තිබ්බේ නැහැ. නයිට්‍රජන් එක ප්‍රතික්‍රියාවක් තිබ්බේ නැහැ. හැබැයි මෙතන ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියාවක් තියෙනවා. මොකක්ද ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියාව? මේගොල්ල ඇමෝනියා එක්ක රත් කරාම හැදෙනවා ලෝහයේ ඇමයිඩය. අකාබනික ඇමයිඩයක් හැදෙනවා. ලෝහ ඇමයිඩය හැදෙනවා.
එකෙන NH2 minus අන්න එයාව හැදෙනවා NH2 minus එක හයිඩ්‍රජන් පිට වෙනවා H2 පිට වෙනවා මම උදාහරණයක් විදිහට සෝඩියම් අරගෙන පෙන්නන්නම් සෝඩියම් රත් කරොත් ඇමෝනියා එක්ක මෙන්න මේ පළවෙනි කාණ්ඩයේ ලිතියම් මෙර අනිත් ටික උදාහරණයක් විදිහට සෝඩියම් ගත්තම සෝඩියම් ඇමෝනියා එක්ක රත් කරාම සෝඩාමයිඩ් හැදෙනවා සෝඩියම් ඇමයිඩ් සෝඩාමයිඩ් NaNH2 ධන H2 ඔන්න ඔකයි ප්‍රතික්‍රියාව එහෙනම් ඇමෝනියා ප්‍රතික්‍රියා කරන්නේ ඔන්න ඔය විදිහට වායු සලකා බලපුවම එතකොට අපි දැන්ට ඉවර කරා අපි NH3 එක කරා N2 එක ප්‍රතික්‍රියාව කරා ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව කරා එහෙනම් මේකත් ඉවරයි අපිට දැන් ඊළඟ තුන කතා කරන්න තියෙන්නේ නේද එහෙනම් අපි බලමු දැන් ඊළඟ තුනට යමු අපි මේ බලන්න ඔන්න මේ බලන්න දැන් අපි මේ කට්ටියව ගත්තම මේ හැම කෙනෙක්ම හයිඩ්‍රජන් එක මුලින්ම ප්‍රතික්‍රියාව ගමු මේ හැම කෙනෙක්ම හයිඩ්‍රජන් එක රත් කරොතින් අපිට හැදෙනවා ලෝහ හයිඩ්‍රයිඩය ලෝහ හයිඩ්‍රයිඩය හරිද හයිඩ්‍රයිඩ් එක උදාහරණයක් ගමු සෝඩියම් එන රත් කරමු සෝඩියම් හයිඩ්‍රජන් එක රත් කරාම හැදෙනවා කාවද සෝඩියම් හයිඩ්‍රයිඩ් සෝඩියම් ඉන්නේ ऑक्सीजन अंक बिंदु हाइड्रोजन मे बार हाइड्रोजन एक् रत् कर पास सोडियम के दैंग ऑक्सीजन अंक हाइड्रोजन एक् इनकोट हाइड्रोजन दैंग मे लोहे अरगण लोहे इलेक्ट्रॉन अरगण हाइड्रोजन ऋण एक सोडियम दाने का ना हाइड्रोजन सोडियम एक् रत् करो थी सोडियम के सोडियम ऑक्सीकरण ऐना उदाहरण हाइड्रोजन के ऑक्सीकारक गुणेट ऑक्सीकारक गुणेट होंद उदाहरण मेक विन तेंग हाइड्रोजन घील विन का ऑक्सीकरण करना कि गणतना मेनी मिन्न मितन तेम गणतना होंद मैं इतो मदतिया गण मे हेमोम इवे हाइड्राइड हदन इतकोट मदतिया मेन मे बेरलियम हाइड्राइड इतकोट मैग्नीशियम हाइड्राइड अन्न सह संघाई एव तीयन बहुअवयक विधियट एव तीयन उदाहरण मंकी अन्ना බහු අවයවයක විදිහට තමයි තියෙන්නේ මේවා ලියද්දී ලියන්න ඕන මෙන්න මෙහෙම මතක තියන්න ඒක අමතර කරුණක් මේවා බහු අවයවයක විදිහට තියෙන්නේ හරිද ඒ හැර අනිත් S ගොනුවේ තියෙන හයිඩ්‍රයිඩ් ටික ලවණ ආකාරයි ඒ කියන්නේ අයනිකයි අයනිකයි මේවා තමයි සහසංයෝජ හරිද මම ඒක අමතර කරුණක් විදිහට කිව්වේ ඔයගොල්ලෝ මතක තියාගන්න එක ලොකු අවශ්‍ය කාරණාවක් නෙමෙයි ඒක හැබැයි නිකන් මතක තියාගන්න හරි දැන් අපි ඊළඟට යමු මේකේ කතා කරන්න हेलोजन मूल द्रव्यत X2 एक कोहमद प्रतिक्रिया कराने के X2 एक रत् करो मे आला हदनवा लोह हेलाइट डेक लोह हेलाइट डेक एक्स माइनस हेलाइट डेक हरिद ऐन मैं उदाहरण एक सोडियम सोडियम मुखदेन क्लोरीन एक रत् करो X2 के क्लोरीन क्लोरीन रोमीन एवगेने क्लोरीन तमें वेडिप्रमा भी सागर अनीत लोक प्रतिक्रिया वर्ल्ट अन्न है कोहमद वैडिया प्रतिक्रिया कथा करें आप कथा करें क्लोरीन इतोट सोडियम क्लोरीन प्रतिक्रिया करो हेदन का सोडियम क्लोराइड अन्न हेलाइडे हेदन आगे सोडियम क्लोराइड अन्ना ये विधि तमें एन ओय हेलजन एवत्क प्रतिक्रिया दंगअपियां इत्री एक सलफर डईआक्साइड SO2 एक प्रतिक्रिया अपियां को मेन में SO2 एक रात करो मुखदेनिकापियां एक अपीट आकार दिखकट प्रतिफलन මේ බලන්න ආකාර දෙකකට අපිට මේක ප්‍රතිඵල ගන්න පුළුවන් එකක් තමයි සල්ෆර් ඩයොක්සයිඩ් එක රත් කරොතින් අපිට එනවා ලෝහ ඔක්සයිඩ් එකයි ලෝහ සල්ෆයිඩ් එකයි ප්‍රතිඵලයක් විදියට එහෙම නැත්නම් ප්‍රතිඵලයක් විදියට එන්න පුළුවන් ලෝහ ඔක්සයිඩ් එකයි නිකන් සල්ෆර් නිදහස් වෙන්නත් පුළුවන් මම උදාහරණ කියන්නම් මේ බලන්න මැග්නීසියම් SO2 එක රත් කරොතින් හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩුයි මැග්නීසියම් සල්ෆයිඩුයි හැබැයි අපි මේ විදිහට ගත්තොතින් මැග්නීසියම් SO2 එක රත් කරාම හැදෙන්න පුළුවන් කාවද එහෙනම් මැග්නීසියම් ඔක්සයිඩ්වයි සල්ෆර්වයි එහෙනම් ඔන්න උත්තර ඔන්න ඕක තමයි කතාව එහෙනම් වායුත් එක්ක ප්‍රතික්‍රියා කළා ඔන්න ওই විදිහට තමයි මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියා යන්නේ එහෙනම් මොකද මුලින්නම් අපි වායුව එක්ක ප්‍රතික්‍රියාවෙන් අපි ජලය ඉවර කරා අම්ලත් එක්ක ඉවර කරා දැන් වායු වල කතා කරා ඔක්සිජන් එක කතා කරා නයිට්‍රජන් එක කතා කරා ඇමෝනියා එක කතා කරා හයිඩ්‍රජන්
සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්කොම ටික එහෙනම් දැන් අපි කතා කරලා ඉවරයි නේද? එහෙනම් අපි ඔන්න ඔය විදිහට තමයි වායුව එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඊළඟට මම දැන් මේ වායුව එක්ක ප්‍රතික්‍රියාවෙන් පස්සේ දැන් මම යන්නම් S ගොනුවේ ලෝහ වල හදන ලවණ. ඔය හදන ලවණ තියෙනවනේ ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්, නයිට්‍රයිඩ්, ඇමයිඩ්, ඔන්න ඔය වගේ හයිඩ්‍රයිඩ් අන්නේ හදන මේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් මේ වගේ වායුත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ලවණ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ කොහොමද? ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියන එක මම දැන් සාකච්ඡා කරන්නම්. මේ බලන්න. එහෙනම් අපේ මාතෘකාව තමයි S ගොනුවේ ලෝහ ලවණ ජලය සමග ප්‍රතික්‍රියාව. ජලය සමග ප්‍රතික්‍රියාව. එහෙනම් අපි දන්නවා ලවණ ධන ජලය. ලවණ ධන ජලය. එතකොට මම කතා කරනවා මේකෙදී ඔක්සයිඩ් කොහොමද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ? පෙරොක්සයිඩ් කොහොමද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ? සුපෝක්සයිඩ් කොහොමද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ? ඊට අමතරව අනිත් කතා කරපු ලවණ නයිට්‍රයිඩ් කොහොමද ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ? ඊට පස්සේ ඇමයිඩ් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? අන්තිමට හයිඩ්‍රයිඩ් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියන එක ගැන කතා කරනවා. එහෙනම් අපි යම් මුලින්ම මෙන්න මේ සෙට් එකට මේ බලන්න. ඒකට මං ගියාම මතක තියාගන්න මෙන්න මේ පොයින්ට් එක. මෙන්න මේ ඔක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් මතක තියාගන්න. දෙකක් OH මේක තුලිත කරොත් දෙකක් OH මයිනස්. පෙරොක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැදෙනවා. H2O2 හැදෙනවා. හරිද? අපි සුපෝක්සයිඩ් කතා කරාම O2- ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කලින් වගේමයි මෙන්න මේ දෙන්න හැදෙනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ත් හැදෙනවා. ඊට අමතරව මෙයාගේ හැදෙනවා ඔක්සිජන්. ඔක්සිජන් පිට වෙනවා. සුපෝක්සයිඩයක් ජලයට දාපුවම ඔක්සිජන් පිට වෙනවා. එහෙනම් මතක තියාගන්න හරිම ලේසියි මෙන්න මේ විදිහට පඩිපෙලක් විදිහට තමයි එන්නේ. උදාහරණයක් අපි ගමු. අපි මෙහෙම ගමු. පොටෑසියම් ගමු. පොටෑසියම් ගේ ඔක්කොම ටික හදනවනේ. පොටෑසියම් ඔක්සයිඩ් ජලයට දාපුවම හැදෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් පෙරොක්සයිඩ් ජලයට දාපුවම හැදෙන්නේ එහෙනම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්න ඕන H2O2 පිට වෙන්න ඕන. ඊළඟට අපි ගත්තම පොටෑසියම් ගේ සුපෝක්සයිඩ් එක KO2 ගත්තම පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්න ඕන, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැදෙන්න ඕන, අමතරව ඔක්සිජන් පිට වෙන්න ඕන. එහෙනම් ඔන්න උදාහරණ. එහෙනම් ඒ විදිහට ඔයාට හිතන්න පුළුවන්. දැන් හරි අපි ඒක ඉවරයි. නයිට්‍රයිඩ් කතා කරමු. නයිට්‍රයිඩ් ජලයට දාපුවම හැදෙන්නේ දැන් මේ ජලය කිව්වම ජලයේ ඉන්න H+ අයනයි OH- අයනයිනේ. එතකොට නයිට්‍රයිඩ් ජලයට දාපුවම මෙන්න මේ සංයෝගයෙන් පිට කරනවා හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඊට අමතරව ඇමෝනියා පිට වෙනවා. ඊට අමතරව ඇමෝනියා පිට වෙනවා. එතකොට බලන්න මම උදාහරණයක් කියලා පෙන්නන්නම්. මැග්නීසියම් නයිට්‍රයිඩ් Mg3N2 එයා ජලයට දාපුවම එනම් හැදෙන්න ඕන මොනවද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක හැදෙන්න ඕන. සහ කවුද තව පිට වෙන්නේ? ඇමෝනියා පිට වෙන්න ඕනේ. එනම් ඔය ඔන්න ඔය සමීකරණය තුලිත කරලා ලිව්වනම් ඔයාලට ලකුණු හම්බෙනවා. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ජලයේ තියෙන හයිඩ්‍රොක්සිල් අයනය මගින් හයිඩ්‍රොක්සයිඩයක් හැදෙනවා. අර ලවණේ අර ඉන්න ලෝහයත් එක්ක එකතු වෙලා ඊට අමතරව ජලයේ තිබ්බ H+ ටිකෙන් නයිට්‍රයිඩ්ත් එක්ක සම්බන්ධ වෙලා හැදෙනවා ඇමෝනියා. අන්න ඒකයි වෙන්නේ. දැන් අපි ඇමයිඩ් වලට යන්. නයිට්‍රයිඩ් කතා කරා. දැන් අපිට ඇමයිඩ් කතා කරන්න තියෙනවා. ඇමයිඩ් වලට ජලය දාපුවම ඇමයිඩයක් ජලයට දාපුවම මේකෙත් ඉන්නේ H+ UI ජලයයිනේ, sorry OH- UIනේ, හයිඩ්‍රොක්සිල් අයනයිනේ. මේ ඉන්නේ H+ මොකද වෙන්නේ? මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඉතිරි OH- මෙන්න මෙහෙම ඵලයක් විදිහට හැදෙනවා. අරයගෙන් ඇමෝනියා පිට වෙනවා. එහෙනම් නයිට්‍රයිඩ් ජලයට දැම්මත් ඇමයිඩයක් ජලයට දැම්මත් සමානයි නේද? අපි බලමු ඇමයිඩ් එක්කෙනෙක් ගැන. NaNH2 සෝඩයමයිඩ් ජලයට දාපුවම එනම් ප්‍රතික්‍රියාව මොකද්ද? සෝඩයමයිඩ් ජලයට දාපුවම හැදෙන්න ඕනේ නම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. අන්න එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන ක්‍රමයක් මතක තියාගන්න. තව ඇමෝනියා පිට වෙනවා. අන්න ඇමෝනියා පිට වුණා.
එහෙනම් ඔන්න ඕක තමයි ප්‍රතික්‍රියාව. එතකොට මේ බලන්නකෝ මම දැන් කියනකොට මේ කරුණුව අස්සේ ගැබ් වෙලා තියෙන කරුණක් තියෙන මොකද්ද? ඔයාට ඇමෝනියා නිපදවන්න ක්‍රමයක් හවුණා. කොහොමද? ඔයාට පුළුවන් එක්කෝ ඒ මයිඩයක් ජලයට දාන. ඒ මයිඩේ ජලයට දාපුවම ඇමෝනියා පිට වෙනවා. එහෙම නැත්නම් නයිට්‍රයිඩයක් ජලයට දාන්න පුළුවන්. අන්න එතකොටත් ඇමෝනියා පිට වෙනවා. මතක තියාගන්න ඒවා. ඔයාට ප්‍රශ්නවලදී ඕවා ඕන වෙනවා. ඔය ඔක්කොම ටික එක තැනකට අරගෙන ඔළුවෙන් කල්පනා කරලා උත්තර ලියන්න පුළුවන් නම් මහලොකු අමාරු දේවල් නෙමෙයි මේවා. ඊළඟට අපි යන් අන්තිමට කතා කරන්න තියෙන එකට දැන් අපි කතා කරා නයිට්‍රයිඩ් ජලයට දාන එක කතා කරා එමයිඩ් ඇමයිඩ් ජලයට දාන එක කතා කරා. එතකොට ඇමයිඩ් ජලයට දාන එක කතා කරාට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ හයිඩ්‍රයිඩ් ගැන. හයිඩ්‍රයිඩ් ජලයට දාන එක ගැන. එහෙනම් දැන් අපි හයිඩ්‍රයිඩ් එක ගැන කතා ගමු. හයිඩ්‍රයිඩයක් ජලයට දාපුවම හයිඩ්‍රයිඩයක් ජලයට දාපුවම එයාගේ තියෙන්නේ H+ UI OH- UI නේ. එතකොට මොකද වෙන්නේ? මේ H+ අරයත් එක්ක සම්බන්ධ වෙනවා H- එක්ක හදනවා. එයත් එක්ක සම්බන්ධ වුණාම ඉතිරි වෙන්නේ කාවද? හයිඩ්‍රොක්සයිඩ් එක ඉතුරු වෙනවා. H+ එකයි H2 H- එක එකතු වෙලා හයිඩ්‍රජන් පිට වෙනවා. හරිම ලේසි. හරිම ලේසි. එහෙනම් මම උදාහරණයක් කිව්වොතින් උදාහරණයක් අරගත්තම සෝඩියම් හයිඩ්‍රයිඩ් ගන්නම්. සෝඩියම් හයිඩ්‍රයිඩ් හිතන්න මම ජලයත් එක්ක ලිව්වොත් හැදෙන්නේ කාවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උයි H2 අන්න එහෙනම් H2 පිට වෙනවා. එහෙනම් ඔන්න ඕක තමයි ප්‍රතික්‍රියාව. එහෙනම් තේරුම් ගන්න මේ S ගණුව කියන එක ඉනෝගොනික් වල S ගණුව කියන එක අමාරු නෑ. මම දැන් මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා පෙන්නලා දුන්නේ ඒක. ඒක නිසා හරියටම මම මේ කියලා දුන්න දේවල් ටික හරියට ඉගෙන ගන්න. එතකොට මේ දේවල් හරි අමාරු දේවල් නෙමෙයි. ඔයාලට විභාග කරගන්න පුළුවන් සීමාවේ තියෙවි. එතකොට විභාගේ එනකොට ඔයා ඒකට හුඟක්ම ලේස්තිලා ඉඳීවි. මම තව මේ වීඩියෝ එකේ කතා කරන්න තියෙනවා S ගණුවේ ලෝහ වලින් හදන සංයෝග තාප වියෝජනය ගැන. ඒ වගේම ජල ද්‍රාවිතාව ගැන. ඒකට මම වීඩියෝ එකක් වෙනම දානවා. එතකොට ඒකත් බලලා ඒකිනුත් ඉගෙන ගන්න. එතකොට ඔයාට මම කලින්ම පටන් ගන්නකොටම කිව්වා වගේ පොඩි කාලයක් ඇතුළත ඔයා හරියට මේක පාඩම් කරා නම් තියරිය කොළවල ලියලා ලියලා කොළ කීයක් ගියත් කමන්නේ නැහැ. කටුවැඩ කොළ බණ්ඩල අරගෙන ගෙදර තියාගෙන ඉන්න. වැඩිපුර ඒවත් තියාගෙන ඉන්න. පෑන් අරගෙන වැඩිපුර තියාගෙන ඉන්න. ඒ හැම උපකරණයක්ම ළඟ තියාගෙන ඔයා මේසෙක වාඩි වෙලා උදෙන්ම පටන් ගන්න වැඩ කරන්න. පාඩම් කරගෙන කරගෙන දිගට යන්න. කොළ ලියලිය එක හරියන්නේ නැත්නම් කොළ අයින් කරලා දාන්න. ඒක සමහරව එකතු කරන එක පුරුද්දක් කරගෙන ඉන්නවා. එහෙම කරන කට්ටිය ඒ විදිහට කරන. එහෙම නැති කට්ටිය ඒව හිතන්න ඕනේ නැහැ. එහෙම පුරුද්දක් තිබ්බද නැද්ද කියන එක වැදගත් නැහැ. ඔයා කොහොම හරි මේක එක දිගට පාඩම් කරන්න ඕනේ. එතකොට තමයි මේකේ හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. එතකොට මං S ගොනුවේ මුල් කාරණා ටික දැන් මේ වීඩියෝ එකෙන් ඉවර කරනවා. ඉවර කරාට පස්සේ අපිට කතා කරන් තියෙන්නේ අර මම කලින් කිව්ව වීඩියෝස් එකෙන් කලින් අර මාතෘකා දෙකෙන් තාප වියෝජනයයි ජල ද්‍රාවිතාවයයි කතා කරන්න තියෙන්නේ. ඒක මම ආයිමත් ඊළඟ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නම්. මේ ටික තමයි ඔයාලට දැන් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේ ටික ඉක්මනට ඔයාලට ඉගෙන ගත්තොත් වැඩි වෙලාවක් යන්න කලින් මේ S ගණුව කියන කවර් කරලා දාන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකෙන් දැන්ට සමු ගන්නවා. බොහොම ස්තුතියි.